කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද ආයිබෝවන් ඔබ හැමට පින්බර සුබ දවසක් පින්බර සුබ උදෑසනක් වේවා අදත් සතියේ වැඩ කරන ආරම්භක දවස සඳුදා උදෑසන ඔබ වෙත අපි පැමිණෙන්නේ කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන සමගින් සුපුරුදු ලෙංගතු කමින් ඔබට මෙම වැඩසටහන ගුවන්ගත කිරීමේදී රූපවාහිනියත් ගුවන් විදුලියත් ඒකාබද්ධව ඔබට මෙම වැඩසටහන ගෙනීමේදී සමාදර ප්‍රදාන අනුග්‍රාහක දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනය. එහෙම නැත්නම් මංචි ආයතනය. ඉතින් ඒ බවතුන්ටත් අපි පුණ්‍යානුමෝදනා කොට සෙත්පතමින් අද දවසේදීත් අපේ සාකච්ඡාව අර්ථ ගැන්වීමට මෙහි වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව නමස්කාර පූර්කව සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට මේ ශ්‍රී සද්ධර්මය ගවේෂණය කරනකොට යලි යලි මුණ ගැහෙන ධර්ම කාරණයක් තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් පෙරනම් නිවන් සැප ලැබේවා නිවන් සුව ලැබේවා කියන වචන තමයි භාවිතා වුනේ. ඊට පස්සේ මෑත කාලිනව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන තැනට ඒක වැටුණා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා කියන්නේ නිවන් සැප ලැබේවා කියනම කාරණේම තමයි. ස්වාමීන් වහන්සේ පෙරට වඩා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ශ්‍රාවකයන් තුළ උනන්දුවක් තිබෙන බවක් පෙනෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගය කැමැත්ත තිබූ පමණින් අවබෝධ වෙන එකක් නෙමෙයි. නමුත් ධර්ම අවබෝධයට කැමැත්ත අවශ්‍යයි. දැන් අපි ගත්තොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර ඉද්ධීපාද කියලා කොටසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම. ඉද්ධීපාද වල ආරම්භක ඉද්ධීපාදයේ තමයි ඡන්ද ඉද්ධීපාදය. එහෙම. විරිය ඉද්ධීපාදය, චිත්ත ඉද්ධීපාදය සහ විමර්ශා ඉද්ධීපාද කියන ඉද්ධීපාද හතරක් තියෙනවා. එහෙම. එතකොට ශ්‍රාවකයෙකුට මේ නිවන් මාගේ ගමන් කරනකොට කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ වීරියක් තියෙන්නත් ඕනේ. එහෙම. ඒ වගේම අදිස්ථාන ශීලී හිතක් තියෙන්නටත් ඕනේ. එහෙම. ඒ වගේම නුවණින් විමස විමස තමයි මේක නිවන දක්වාම කළ යුත්තේ. ස්වාමීන් වහන්සේ කොහොමත්ම ප්‍රඥාව කියලා කියන්නේ නුවණින් විමසලා ලබා ගන්න එකක් නෙමෙයි. කෙනෙකුට ත්‍යාගයක් හැටියට දායාදයක් හැටියට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒතර මෙවැනි මේ සාකච්ඡා මේ වෙලසටහන් වලින් ස්වාමීන් වහන්සේ නුවණින් විමසීම තමයි බලවත් කරගන්න ඕනේ. දැන් කොටින්ම මේ සාකච්ඡාව මෙහෙවන ස්වාමීන් වහන්සේගේ මගෙත් ධර්මඥානය වැඩි දියුණු වීම පිණිස මේ සාකච්ඡාව හේතු වෙනවා. එහෙම. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. අපිව නරඹනවා ගොඩක් අපේ ස්වාමින් වහන්සේලා. එහෙම. ඒ වගේම දසසිල් මෑණියන් වහන්සේලා. උපාසක මෑණිවරු, පියවරු, එහෙම. ඇතැම් විට අපේ තරුණ වයසේ පසුවන සහෝදර සහෝදරියන්. එහෙම. මේ වෙලසටහන සමග එකට එක්ව බොහොම කැමැත්තෙන් ධර්ම අධ්‍යයනයක යෙදෙනවා. එහෙම. ලාංකික පිරිස වගේම විදිස්ගතව සිටින අපේ සදහැවතුනුත් කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන නරඹල ශ්‍රවණය කර ලොකු දහම් දැනුමක් ජීවිතාවබෝධයක් ලබා ගන්නවා. ඉතින් අපි අපිට ඒ අයව මුණගැහෙන අවස්ථාවන්වලදී ඒ අය බොහෝ ප්‍රසාද සිතින් මේ ගැන කතා කරනවා. ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්න තිබෙන්නේ සංයුක්ත නිකාය සගත වග්ගයේ දේවතා සංයුක්තයට අයත් ජරා වග්ගයේ පඨම ජනිති සූත්‍රය. සමස පඨම ජනිත සූත්‍රය දක් නෙමෙයි ජනිති සූත්‍ර තුනක් තියෙනවා. පඨම, ဒုတိය, තතිය කියලා. ඉතින් සමසර සමානම වගේ වචන මාලාවක් තිබෙන නිසා අපි මේ ජනිති සූත්‍ර තුනම එකට සම්පින්දණය කරලා එකට එකතු කරලා එක දේශනාවක් හැටියට අපි සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ. අපි එහෙනම් කතාව ආරම්භ කරමු අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනේ අපේ
කල්යාණ මිත්‍රයන් වහන්සේ කැණි අජි ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ සංගීතනිකායේ දේවතා සංයුක්තේ සගතක වර්ගයේ ජරා කියලා කියන වර්ගයේ එන ගාථා එහෙම නැත්නම් සූත්‍ර දේශනා තමයි අපි සාකච්ඡා කරන්නේ අද අපි සාකච්ඡා කරන්නේ ජනේති එහෙම නැත්නම් උත්පත්ති පිළිබඳව ඉපදවීම පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනා තුනක් එකට අලලා තමයි අපි අද මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ මේ ගාථාවල අපිට පැහැදිලි පද තුනක් එක සමානව පිළිත් ප්‍රශ්න වශයෙන් දේවතාව අහද්දී ඒ පද තුනටම අදාළ පිළිතුරු ගාථාවේදීත් පද තුනක් බුදුරජාණන් වහන්සේ එක සමානව දේශනා කරනවා. ඒතර වෙනස් වෙන්නේ අවසාන පදේ. ඉතින් අවසාන පදයත් එක්ක මේ සූත්‍ර දේශනාවේ අවසාන පදය වෙනස් වන ආකාරය පිළිබඳවත් අපි ඉදිරියට සාකච්ඡා කරනවා. ඉතින් අපි බලමු පඨම ජනේති කියලා කියන සූත්‍ර දේශනාවේදී දේවතාව මොකද්ද අහන්නේ භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු මොකද්ද කියලා. දැන් අපේ ස්වාමීන් වහන්සේ පූර්විකාව සපේම මතක් කළේ ප්‍රඥාව පිළිබඳව. ප්‍රඥාව ලබා ගැනීම කියලා කියන කාරණේ. ඉතින් ප්‍රඥාව ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ සුසුතා ලබතේ පඤ්ඤං කියලා බුදුරජාණන් දේශනා කොට වදාළ විදිහට විමසුම් නුවණ ඇති කර ගන්න කෙනෙකුට තමයි අර විමර්ශා කියලා කියන ඒ විදිහට ඊටාම වටිනා ගුණාංගය හේතු කරගෙන තමයි අපිට ප්‍රඥා උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් දීසීපත් කළා ස්වාමීන් වහන්සේ ඒ විදිහට අපිට අප හැම දිනාටම යමක් විමසන්නට විමසලා ප්‍රඥාව දිනු කර ගන්නට ප්‍රධාන වශයෙන් කරුණු හතරක් උපයෝගී වන බව. ඒ තමයි ඉස්සෙල්ලාම කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ වගේම වීරියක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ සඳහාම යොමු වෙච්ච මානසිකත්වයක් චිත්ත ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඊළඟට විමසුම් නුවණක් අපිට තියෙන්න ඕනේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපි ඉදිපාද ගැනම තව ටිකක් කතා කරොත් එහෙම ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් අධ්‍යාපනය ලබන දරුවෙක් කීමකෝ. එහෙම. ඒ දරුවාට අධ්‍යාපන කඩේම ජය ගන්නත් මේ කාරණා හතරෝනි ස්වාමීන් වහන්සේ. එහෙම. ඒ කියන්නේ දැන් අපි ගමකෝ දැන් විභාගනේ ලොකුම මානසික බරක් හැටියට දැනෙන්නේ. එහෙම ස්වාමීන්. මේ විභාගේ සමත් වෙන්නට ඕනේ. එහෙම. අපි ගත්තොත් ශිෂ්‍යත්ව විභාගයේ ඉඳලා ස්වාමීන් වහන්සේ මහා බරක් වැටෙනවානේ වර්තමාන දරුවන්ට. එහෙම. ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න ඕනේ. එහෙම. ඒ වගේම උසස් පෙළට ලියලා ඉවර වෙලා ලකුණු මදි නම් දැන් අද ඉසෙඩ් අගේ බලනවානේ ස්වාමීන් වහන්සේ. එහෙම. ඉසෙඩ් අගේ මදි නම් දෙවන වතාවක් තමයි තුන්වෙනි වතාව කරන දරුවෝ ඉන්නවා. එහෙම. එතකොට ඒ අය හැම නිතරම අධ්‍යාපනයත් එක්කම හැල හැප්පෙනවා. එහෙම. කොහොමද කියලා ජීවිතේ කඩේම ජය ගන්නයි කල්පනාව. එහෙම. ඉතින් එක වතාවක් බැරි නම් දෙතුන් වතාවක් හරි උත්සාහ ගන්න එක තමයි වටින්නේ. එහෙම. ස්වාමීන් වහන්සේ එතකොට එහි මේ හැම අවස්ථාවකම මේ අධ්‍යාපනය ලබන දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කඩේම ජය ගන්නට බලවත් කැමැත්තක් තියෙනවනේ. සාමාන්‍ය කැමැත්තක් නෙමෙයි. එහෙම ස්වාමීන් වහන්සේ. බලවත් කැමැත්තක්. එහෙම. ඒ වගේම වීරිය කරන්න ඕනේ. එහෙම. උදෑසනින් අවදි වෙලා දැන් පාඩම් කරන්න ඕන අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් උදෑසනම අවදි වෙලා කිව්වට පස්සේ අර කම්මැලි කමෙන් ඇඟමැලි කඩ කඩ අවදි වීම තුළ දවසම ඇතැම් විට අපතේ යන්නත් පුළුවන්. එහෙම. අර එක හිතින් අවදිලා පිබිදුණු මනසින් අපිට පුළුවන් නම් උදෑසන 3ට වගේ අවදි වෙලා එහෙම පාඩම් කටයුතු කරන්න. එහෙම. මේ පරිසරෙත් එක්ක අපිට ලොකු අනුග්‍රහයක් ලැබෙනවා මතකයට. එහෙම. හැබැයි ටිකක් කල් වෙලා ඇතුව නිදා ගන්න ඕනේ. එහෙම. ඒ රූපවාහිනී නරඹ නරඹ දුරකථනයේට බිකම් කර කර නිදාගත්තොත් නම් සුවපත් නිින්දක් අපිට ලබා ගන්නට හැතමිට බැරි වෙයි. එහෙම. ඒ සම්සය විසිරුණු සිතින් නීවරණ වලින් වසාගත් සිතකින් අපි නිින්දට යන නිසා. එහෙම සම්සය. පිබිදුණු මනසින් අපිට අවදි වෙන්න නම් සිහි කල්පනාවෙන් යුක්තව නිින්දට ගිහිල්ලා පිබිදුණු මනසින් අවදි වෙන්නට ඕන. අවදි වෙලා පාඩම් කටයුතු කරන්න ඕන. එහෙම. ඒතර සන්නස ඒ වීරිය තියෙන්න ඕන. එහෙම.
එවගේ මේ අධ්‍යාපන කඩේම ජය ගන්නට කැමති දරුවාට අදිස්ථානයක් තියෙන්න ඕනේ. මම මේ කඩේම ජය ගන්නවා. ඒ වගේම කොහොම කොහොම කොහොමද කරන්න කියලා අර පෙර වසරවල ඒ ප්‍රශ්න පත්‍ර වලට මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා හැමතිස්සෙම අධ්‍යයනයක යෙදී තමයි විභාග කඩේම ජය ගන්නට යම් කිසි ගමනක් යන්න තියෙන්නේ. එහෙම. ස්වාමිනස පාසල් අධ්‍යාපන ලැබෙන දරුවන්ට විතරක් නෙමෙයි. එහෙම. අපි ගත්තොත් වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙකුට එහෙම ව්‍යාපාරය දියුණු කරගන්නට කැමැත්තක් ඕනේ. එහෙම. ඒ වගේම වීරියක් ඕනේ. බලවත් අදිස්ථානයක් ඕනේ. නුවණින් විමස විමස තමයි ව්‍යාපාරය දියුණු කරගන්නට කල්පනා කරන්න ඕනේ. එහෙම ස්වාමිනස පැවිදිලා ඉන්න අපිටත් එහෙමනේ. එහෙම. මේ පැවිද දියුණු කිරීමේදී පැවිදි ජීවිතේ දියුණු කරගන්නවා කියලා කියන්නේ ස්වාමීන් වහන්ස මාර්ගඵල අවබෝධයට පත් වෙනවා කියන එකනේ. එහෙම. ඒතර මගඵල නිවන කරා යනකොට අපිට මම මාර්ගඵල ලබන්නට ඕනේ කියන කැමැත්ත තියෙන්න ඕනේ. එහෙම. ඒ වගේම ඒ පිණිස වීරිය කරන්නට ඕනේ. එහෙම. ඒ වගේම අපිට අදිස්ථානයක් තියෙන්නට ඕනේ මේ මහානකම නිවන් අවබෝධයේ පිණිසයි කියලා. ඒ වගේම නුවණින් විමස විමස මේක කරන්නත් ඕනේ. එහෙම. ඒතර ස්වාමීන් වහන්ස මේක මේ ලෝක ධර්මතා හතරක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම. හරි අපූර්වී මේ කාරණා හතර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දැන් ওই ශේෂ්ත්‍ර කීපයක් පිළිබඳව තමයි කතා කළේ. එතකොට මුළු ජීවිතයම ජය ගන්න කෙනෙකුට මුළු ජීවිතයම ජය ගන්න කෙනෙකුට අභිෝගයක් තමයි ප්‍රශ්න වලට මුහුණ දෙන එක. ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා කියන එක. අපි කියන්නේ අර ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න පත්‍රයක් වගේ කියලා සාකච්ඡා කරනවානේ. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ ඉස්සෙල්ලාම ඒ මේ මේ ජීවිතේ ජය ගන්න නම් ජීවිතේ සමත් වෙන්න නම් හැම ශේෂ්ත්‍රයකින්ම ජය ගන්න නම් තිබිය යුතු ගුණාංග හතරක් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළේ. අප හැම දිනාටම ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියලා කියන ගුණාංග හතර තිබිය යුතුයි කියලා. ඉතින් ඒ අතරේ අපිට ඉස්සෙල්ලාම ධර්මයනුව ගමන් කරන කෙනෙකුට ධර්මයනුව ගමන් කරනකොට ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ දහම් අධ්‍යාපනයේ ලබා ගැනීමට. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම ධර්මයේ දැන ගැනීම සඳහා අපිට කැමැත්තක් තියෙන්න ඕනේ. එහෙමයි. මේ ඒ නිසා තමයි කැමැත්තෙන් බණ අහන්නේ. කැමැත්තෙන් ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ වගේම ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්නට ජීවිතේ ධර්මය එකතු කරගන්න ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ කැමැත්තක් කියලා කියන එක. ඉතින් හැමදිනාම මේ අවස්ථාවේදීත් බොහොම කැමැත්තෙන් තමයි අපේ වැඩසටහන එහෙම නැත්නම් මේ ධර්ම සාකච්ඡාව සඳහා හිත යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ අදහසත් එක්ක ඒ කැමැත්තත් එක්ක අපිට තියෙන්න ඕනේ මේ දේශනාව පුරාවටම එහෙම නැත්නම් ශ්‍රවණය කරන කාල පරාසය තුලම අපිට තියෙන්න ඕනේ විහිදිච්ච වීරයක්. එහෙමයි. විහිදෙච්ච වීරයක් තියෙන්න ඕනේ. කියන්නේ ආරම්භක වීරයක් තියෙන්න ඕනේ. ඊළඟ මධ්‍යස්ත මැද අවස්ථාවේදී වීරයක් තියෙන්න ඕනේ. ඒ වීරිය පවත්වන්න ඕනේ. පවත්වන්න ඕනේ. ඊළඟ වීරියේ අවසානයක් දකින්නත් ඕනේ. නිමාව දක්වාම. නිමාව දක්වාම. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට. ඊළඟට දැන් චිත්ත කියලා කියනකොට ස්වාමීන් වහන්සේ මතක් කළා අදිෂ්ඨානය කියලා. ඒ අදිෂ්ඨානය අපිට අදිෂ්ඨානය තහවුරු වෙන්නේ සමාධිය තුළින්. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. අදිෂ්ඨානේ සම්පූර්ණ වෙන්නේ සමාධිය තුළින්නේ. එතකොට තමන් කල්පනා කරන්න දැන් මේ චිත්ත කියලා කියනකොට බුදුරජාණන්සේ දේශනා කළා මේ විශේෂයෙන්ම හිතේ දියුණුව. හිතේ දියුණුව සඳහා රඳා පවන්නේ සමාධිය මත. ඒ නිසා රූප අධ්‍යාන, අරූප අධ්‍යාන උපදවා ගැනීම තමයි, එහෙම නැත්නම් සමාධි උපදවා ගැනීම තමයි චිත්ත කියලා කියන කාරණේ බුදුරජාණන්සේ දේශනා කළේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඊළඟට අපිට විමසුන් නුවණක් තියෙන්න ඕනේ. ඉදිරියට ගමන් කරගෙන ගමන් කිරීම සඳහා විමසුන් නුවණක් තියෙන්න ඕනේ. ඒ විමසුන් නුවණ සාමාන්‍ය නුවණක් බවට පත් කරගත්තට පස්සේ ඊළඟට අපි විදර්ශනා නුවණ දක්වාම දිනු කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒක තමයි විමර්ශ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. ඒතකොට මේ විශේෂයෙන්ම මේ කියන කොටස් හතර තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳව තමයි දේශනා කළේ නේ ස්වාමීනි. පැහැදිලිවම. එහෙම. දැන් දැන් අපි අර ඉදිපාද ගැන දැන් අවසාන වශයෙන් කතා කරොත් එහෙම. දැන් ස්වාමීස කිව්වා හරි. දැන් ඒ ඉදිපාද හතරේම සමාධි කියන වචනේ ඉඳන ඡන්ද සමාධි. එහෙම.
විරිය සමාධි චිත්ත සමාධි සහ විමර්ශන සමාධි කියලා. ඒ කියන්නේ මේ හැම දියුණුවක් කරාම යන්න ලෞකික හෝ ලෝකෝත්තර හිතේ එකලාසියක් තියෙන්න ඕනේ. එහෙමයි. හිතේ එකලාසියක් නැති කෙනා ලෞකිකෝ දියුණු වෙන්නෙත් නැහැ. ලෝකෝත්තරව නම් කොහොමද දියුණු වෙන්නෙම නැහැ. එහෙමයි. ඒක හිතේ එකලාසියක් කරගෙන තමයි මෙවැනි වැඩසටහන් වලට පවා මේ සහභාගී වෙ යුතු වෙන්නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. අන්සතර මේ දෙවි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ කින්සු ජනේති පුරිසං. එහෙමයි. කින්සු තස්ස විදාවති. කින්සු සංසාර මාපාදී කින්සු දස්ස මහ බයන්ති කියලා ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. එහෙමයි. එතකොට දේවතාවා අහන මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර. දැන් අපි ගත්තොත් එහෙම අහන ප්‍රශ්න ටික තමයි කින්සු ජනේති පුරිසං. කවරෙක් සත්වයා උපදවාද? කවුද මේ සත්වයා උපද්දලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ 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 සංසාරයට ගෙනාවේ කවුද? එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ජීවිතය ලැබලා දුන්නේ කවුද? ඒ වගේම දිව්‍යාත්මභාවය ලැබලා දුන්නේ කවුද? ඒ වගේම තිරිසන්නාත්මභාවය ලැබලා දුන්නේ කවුද? මේ උත්පත්තිය ගෙන දුන්නේ කවුද? ඒ සඳහා ප්‍රධානම දායකය හැටියට දායක වුණේ කවුද කියලා කියන එක තමයි මෙතෙන්දි මෙතෙන්දි අහන්නේ දේව දේවතාවා. ඒකට ලබා දෙන පිළිතුර බුදුරජාණන් වහන්සේ තණ්හා ජනේති පුරිසං. එහෙමයි. දැන් දෙවි කෙනා අහන්නේ කවුද කියලා අහන්නේ. කවුද කියලා අහන්නේ. පිළිතුර ලැබෙන්නේ පුද්ගලයෙක් නිසා කියලා නෙමෙයි. නෙවෙයි ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන්සේ ලබා දෙන පිළිතුර තමයි තණ්හාව සත්වයාව උපදවයි. එතකොට අපිට පැහැදිලි අප හැම දිනාමත් මේ ලෝකයට උත්පත්ති ලැබලා තියෙන්නේ තණ්හා මුල් කරගෙන. තවත් පැත්තකින් විවිධ ශාස්ත්‍රවරු මේ උත්පත්ති පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. විවිධ අදහස් ඒ අදහස් අතරේ පොදු අදහසක් තමයි විශේෂයෙන්ම දේව සංකල්පය කියලා කියන එක. එහෙමයි. නේ ස්වාමීනි. පැහැදිලිවම. එතකොට ඒ අය තණ්හාව ගැන කතා කරන්නේ නැහැ. ඒ ශාස්ත්‍රවරු තණ්හාව ගැන කතා කරන්නේ. ඒ ශාස්ත්‍රවරුන් අනුව ගමන් කරන ශ්‍රාවකයොත් කවදාවත් මේ තණ්හාව ගැන කතා කරන්නේ නැහැ. එහෙමයි. නේද සමනල. එහෙමයි. ඉතින් ඒ නිසා අප හැමදෙනාම වාග්ය සම්පන්න වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හැටියට. කාටවත් මේ තමන් ඉපදවීම පිළිබඳව අපි දන්නවනේ දැන් තණ්හාවනේ දුකට හේතුව. නේ සොම්නේ. තණ්හාව තමයි දුකට හේතුව. එතකොට අපි විඳින මේ දුක්වලට අපි ගත්තොත් එහෙම ඉපදීම දුකක් හැටියට කෙනෙකුට වැටහිලා තියෙනවා නම් අනේ මේ මේ ඉපදීම තමයි නැවත නැවත උපදින එක තමයි මහා දුක කියලා වටහාගෙන තියෙනවා නම් ඒ වගේම තමයි වයසට යන එක දුකයි කියලා කෙනෙකුට වැටහිලා තියෙනවා නම් නේද? මේ වයසට යනවා කියන එක මහා දුකක් කියලා පොදුවේ හැම කෙනෙකුටම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ආගමනුකූලව ભેදයක් නැතුව බෞද්ධයෙකුට විතරක් නෙවෙයි එහෙමයි යම් කිසි කෙනෙකුට ඒ විදිහට මේ වයසට යනවා කියලා කියන එක යම් කිසි දුකක් විදිහට වැටහිලා තියෙනවා නම් ඒ වගේම ලෙඩ හැදෙන එක රෝගී තත්ත්වයටපත් වෙන එක නිරන්තරයෙන්ම රෝගී තත්ත්වයටපත් වෙන එක ඒක පැත්තකින් තමන් රෝගී තත්ත්වෙන් පීඩා විඳිනු වෙන්න පුළුවන් තමන්ගේ සමීපතමයේ පීඩාවටපත් වෙලා රෝගී තත්ත්වයටපත් වෙලා ඉන්න පුළුවන්. සමහර වෙලාවට අඩමු ගානේ මේ තිරිසන් සත්තු පවා. නේ සමනස. එහෙමයි සමනස. තිරිසන් සත්තු පවා ඒ විදිහට යම් කිසි විදිහකින් රෝගී තත්ත්වයකින් පීඩාව විඳිනව නම් යම් කිසි දුකක් ඇති වෙනව නම් ඒ සම්බන්ධයෙන් රෝගී තත්ත්වයක් නිසා දුකක් හට ගන්නව නම් ඒ සම්බන්ධයෙන් උත්. ඒ වගේම මරණයටපත් වීම පිළිබඳව. දැන් ඉස්සෙල්ලාම තමන්ට මරණය පිළිබඳව බයක් ඇති වෙනවනේ. එහෙමයි. නේද? මම මැරෙයිද මම මැරෙනවා මම මැරෙයිද කියලා බයක් ඇති වෙනවනේ ඒ පිරිස තමයි අපි දාන සියලු රිකවරන දාගන්නේ සම්මාස එහෙම සම්මාස ඉතින් ඒ සම්බන්ධයෙන් මරණය සම්බන්ධයෙන් ගත තමන් කෙරෙහිද අනුන් කෙරෙහිද අනේ මම මේ කැමැත්තෙන් ඉන්න කෙනා මරණයටපත් වෙනව නේද අපේ අම්මා මරණයටපත් වෙනව නේද තාත්තා මරණයටපත් වෙනව නේද මගේ අයියා මල්ලි සහෝදර සහෝදරියෝ මගේ බිරිඳ මගේ දරුවෝ ඊළඟට මේ සීලු සත්වයෝ මරණයටපත් වෙනව නේද කියලා යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ සම්බන්ධයෙන් බියක් හට ගන්නවා නම් ඒ වගේම තමයි අපි තවත් පැත්තකින් ගත්තොත් එහෙම ප්‍රියයන්ගෙන් වෙන්වීම පිළිබඳව හරි
අප්‍රියයන් හා එක්වීම පිළිබඳව හරි කැමති දේවල් නොලැබීම පිළිබඳව හරි යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ දුක කාට ඒ දුක උපද්දලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් කියලා නේද මේ දුක උත්පත්තලා මේ දුක ඇති කරලා තියෙන්නේ දෙවි කෙනෙක් එහෙමයි එතකොට මේ දෙවියාට තමයි අපි වගකීම් පවරලා තියෙන්නේ දැන් දැන් මේ දෙවි කෙනා අහන ප්‍රශ්නේදී එහෙම ආත්ම සංකල්පයක් තියෙනවා කියලා හිතෙනවා එහෙම සමහරු මොකද දැන් දෙවි කෙනා අහන්නේ මේ සත්‍යව උපද්දන්නේ කවුද කවුද කියන එක දැන් ලෝකේ තියෙනවනේ දෙවියන් වහන්සේ විසින් සත්‍යව ජනිත කළා එහෙමයි ඒක ආගම් වල එක එක අදහස් තියෙනවා සමහරු එතකොට එවැනි අදහසක් තමයි දෙවි අහන්නේ එහෙමයි දෙවි අහන්නේ කිංසු ජනිතේ පුරිසං එහෙමයි ස්වාමීනි මේ පුරුෂයාව ජනිත කළේ කවුද මේ සත්‍යාව උපද්දිවේ කවුද එහෙමයි එතර භාගතුන් වහන්සේ පුද්ගලික ප්‍රකට කරන්නේ නැහැ අසවල් කෙනා තමයි මේ සත්වයන්ව ජනිත කළේ උපද්දිවේ කියලා එහෙමයි තණ්හා ජනිත පුරිසං ධර්මතාවයක් ප්‍රකට කරනවා එහෙමයි පුද්ගලික ප්‍රකට නොකොට ධර්මතාවය ප්‍රකට කරනවා ප්‍රකට කරනවා හරි පුදුමයි ස්වාමීනි එහෙමයි එතකොට තමයි උපද්දවීම පිළිබඳව අර මම මතක් කරපු දුක් කන්දරාව පිළිබඳව මේ දුක්ඛ කන්දස් දුක දුක කන්දස්ස සමුදය සමුදය එතකොට ඒ සියලුම දුක් පිළිබඳව යම් කිසි කෙනෙකුට වගකීමක් පවරනවාද එහෙම නැත්නම් මම මේකට වග කියන්න ඕනේද ඊළඟට අනුන් මේකට වග කියන්න ඕනේද තවත් කෙනෙකුට මේ ඒ දුක පිළිබඳව එහෙම නැත්නම් දුක පිළිබඳව යම් කිසි කෙනෙකුට වගකීමක් පවරනවාද අපි දැන් දෙවියෙක් ගැන කතා කළොත් එහෙම දෙවියෙකුට මේ වගකීම් පැවරුවොත් එහෙම කල්පනා කරනවා ඒ දේවතාවා තමයි මගේ ගැලුම්කාරයා එහෙමයි නේද ඒ දේවතාවා තමයි මගේ ගැලුම්කාරයා අනේ දෙවියන් වහන්සේ තමයි මගේ ගැලුම්කාරයා කියලා යම් කිසි විදිහකින් ආත්ම සංඥාවකින් කටයුතු කරනවා ඒ විදිහට ආත්ම සංඥාවක් ඇති කරගන්න හැම වෙලාවකම තියෙනවා යම් කිසි තරහක් ස්වාමීන් වහන්සේ එහෙමයි තරහක් තියෙනවා අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ ලෝකේ දැන් මේ ආගම් විශ්වාස කරන අය අතරින් ගත්තොත් එහෙම තමාගේ දෙවියා තමයි තමන්ට විශ්වාස. එහෙමයි. එතකොට අනිත් දෙවිවරු විශ්වාස නැහැ. එහෙම එකක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එහෙම බෞද්ධයන් හැටියට සම්මාදෘෂ්ටික දෙවිවරු විශ්වාස කරන අතරේ මිත්‍යාදෘෂ්ටික දෙවිව පිළිබඳව අප්‍රසාදයටපත් වෙනවා. එහෙමයි. එතකොට මේ අප්‍රසාදයටපත් වෙන දෙවිවරු පිළිබඳව යම්කිසි තියන්නේ තරහක් ගැටීමක් ඒ අතර තියෙන්නේ. එහෙමයි. නේද? එතකොට අපි ගත්තොත් එහෙම එක එක ආගම් වල සාසුන් වහන්සේලා පිළිබඳව ආදරයෙන් කතා කරන්නේ නැහෙනේ. බොහොම අඩුයිනේ ආදරයෙන් කතා කරනවා. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම ඒ අයගෙන ප්‍රසාදයෙන් කතා කරන බොහොම අඩුයිනේ. කොහොම වුණත් අනිත් අය අපි ගත්තොත් එහෙම බෞද්ධයන් නොවන අය බුදුරජාණන් වහන්සේ සමහරලාට දේව දෙවියෙක් විදිහට සලකන්නේ. දැන් Hindu ආගමේ ගත්තොත් එහෙම අපේ බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් හැටියට ගත්තා. 10 වෙනි අවතාරය කියලා කියන්නේ. 10 වෙනි අවතාරය හැටියට. දස අවතාරනේ. එහෙම ස්වාමීනි. එතකොට ඒ විදිහට ගත්තොත් එහෙම තමන්ගේ දෙවියා පිළිබඳව ප්‍රසාදයටපත් වෙන අතරේ අනිත් සියලුම ආගම්වල දෙවිවරු අප්‍රසාදයටපත් වෙනවා. ඒ අය කෙරෙහි ගැටීමක් ඇති කරගන්නවා. එතකොට තමන්ගේ ශාස්ත්‍රවරයා ගැන ඇලිලා අන්‍ය ශාස්ත්‍රවරු ගැන ගැටෙනවා. ගැටෙනවා ස්වාමීනි. ඒ ගැටීමම අකුසලයක් කියන එක අවබෝධ වෙන්නේ නැහැ. එහෙම සම්මාසන. දැන් බුදුදහම එහෙම එකක් කතා කරන්නේ. එහෙම සම්මාසන. අනිත් එක ගැටි අනිව විවේචනය කරගෙන යන ගමනක් නෙවෙයි. ගමනක් නෙවෙයි. ඒතකොට ධර්මතාවය අවබෝධ කර ගැනීමක් තියෙන්නේ. අවබෝධ කර ගැනීමක් තියෙන සම්මාසන. ඒකට බුදුරජාන්සේ දේශනා කළා මේකට පුද්ගලයෙක් වගේ කිය යුතුවන්නේ නැහැ. එහෙමයි. පුද්ගලෙක් නෙවෙයි වගේ කිය යුතුවන්නේ. පුද්ගලයා තුල තියෙන සංකල්පේ තමයි වගේ යන්න ඕනේ. එහෙමයි. නේද? එහෙමයි. ඒතර පුරිසස්සකාමෝ කියලා දේශනා කළානේ සංකප්පරාගෝ පුරිසස්සකාමෝ කියලා. එහෙමයි. එතකොට මේ පුරුෂයා තුල පවතින මනුෂ්‍යයා තුල පවතින සත්වයා තුල පවතින හිතේ තියෙන සංකල්ප තමයි මේකට වැරද්ද. ඒ සංකල්ප අතරින් ප්‍රධානම සංකල්පය තමයි වගකීයුතු ප්‍රධානම සංකල්පය තමයි දුකට තණ්හාව කියලා කියන සංකල්පය. එහෙමයි. නේද? ඒ කියන්නේ මවාගත් එකක් මේක. මවාගත් එකක්. එහෙමයි. තවත් පැත්තකින් තණ්හාව කියලා කියන්නේ ඒ විදිහට හේතුවක්. හේතු සමූහයකින් සකස් වෙච්ච දෙයක්. එතකොට අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ අර උදාන වාක්‍ය ප්‍රකාශ කළානේ. එහෙමයි. නේ සංඝසේ. අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසේ පුනගේ හන්නකා හසේ සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං
විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා සාදු සාදු කියලා බුදුජානන් වහන්සේ ඒ විදිහට උදාන වාක්‍ය ඉස්සලාම් ප්‍රකාශ කරනකොට දේශනා කරනකොට සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ හොයාගත්තා මේ මුළු සංසාරයේම සංසාරයේ ගමන් කිරීම සඳහා අන වගකීතු කෙනා කවුද කියලා එහෙමයි නේද අන්න එතන අහුවෙනවා එහෙම සම්මාස කවුද වගකීතු කෙනා කියලා ඒක වගකීතු කියලා කෙනා කියලා ඒ වගකීතු කෙනා හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා මේ සම්පූර්ණයෙන්ම තමාව උපද්දවලා තියෙන්නේ ඒ කියන්නේ ඉපදුනාට පස්සේ අනිත් සම්පූර්ණයෙන්ම විඳින දුක් ටික තියෙනවනේ මම මතක් කළා දුක් ගොඩාක් මතක් කළා එහෙමයි නේද එතකොට මේ හිත සම්බන්ධයෙන් අපේ හිතක් හැදිලා තියෙන්නේ කොහොමද අපිට හිතක් ආවේ කොහොමද සංසාරයෙන් සංසාරයට ගමන් කරන මේ හිත කවුද සකස් කරලා තියෙන්නේ ඒත් එක්කම අරගෙන එනවා විවිධ වූ කයක් අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබනකොට ලැබෙනවා මනුෂ්‍ය ශරීරයක් ඒ මනුෂ්‍ය ශරීරය අතරෙත් ලොකු කුඩා මනුෂ්‍ය ශරීර තියෙනවා ඒ වගේම එක එක වර්ණයෙන් යුක්ත මනුෂ්‍ය ශරීර තියෙනවා ඒ වගේම එක එක හැඩයෙන් යුක්ත ශරීර තියෙනවා එහෙමයි නේද සමහරවිට අපිට ලැබෙනවා ඒ වගේම ඒ විදිහට කාගෙත් සමහරලාට ප්‍රසාදයට පත් වෙන රූප ලැබෙනවා අපිට තවත් කෙනෙක්ගේ අප්‍රසාදයට පත් වෙන රූප අපිට ලැබෙනවා එහෙමයි මේ 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 රූප ලැබීමේදී අපේ ශාරීරික සම්බන්ධය කියන්නේ තව කෙනෙක් කැමැතිම කෙනාට තව කෙනෙක් අකමැති අකමැති ස්වාමිනාස එහෙමයි දැන් සමහර වෙලාවට ස්වාමිනාස මේ තමා සම්බන්ධයෙන්ම තමාගේ ශාරීරිය පිළිබඳවම තමන්ට අප්‍රසාදයක් ඇයි මං ලස්සන වෙලා ඉපදුන්නේ නැත්තේ එහෙම හිතනවා ස්වාමිනාස එතකොට ඇත්තටම ලස්සන නැත්තම් තමන්ට මේ තමන් ලස්සනයි කියලා කියාගන්න බෑ එතකොට ඒකට ඒ සඳහා ධර්මය උපයෝගී කරගත්තොත් තමයි තමන්ගේ ශරීරය පිළිබඳව අනේ මම කරගත්ත කර්මය නිසා තමයි මට මේ ශරීරය ලැබිලා තියෙන්නේ නේද එක පැත්තකින් සමහරවිට තවත් විදිහට කියන්න බුලම් මේ ශරීරය නෙවෙයි ජීවිතේ වැදගත් හිත කියලා එහෙමත් අපේ හිතේ තියෙන දුක කියලා කියන එක හිතේ තියෙන තමන් කෙරෙහි අප්‍රසාදයක් කියනවනම් ඇති වෙනවනම් ඒ අප්‍රසාදය නැති කර ගැනීම සඳහා ඒ විදිහට හිතනවා. හිතින් හිතලා හදා ගන්නවා. මේ සම්මස. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම උදාහරණයකට ගත්තොත් අපේ ශරීර සම්බන්ධයෙන් අපි අවලස්සන කෙනෙක් නම් ඒතර ශාරීරියේ නෙවෙයි අවලස්සන. ශාරීරියේ නෙවෙයි ලස්සන විය යුතු වන්නේ. හිත තමයි ලස්සන වෙන්න ඕනේ කියලා අනේ හිතට බර කරලා කතා කරනවා. එහෙමයි. නේ සමනස. එතකොට කොච්චර ලස්සන වුණත් ඒ පුද්ගලයා කරන්නේ හිතින් කරන්නේ වැරදි දේවල් නම් ඒ පුද්ගලයාගේ හිතේ තණ්හාව තියෙන කෙනෙක් නම් දේශයෙන් යුතුව කටයුතු කරනවා නම් මහා මෝඩ වැඩ නම් කරන්නේ නේද? එහෙමයි. මහා මෝඩ වැඩ නම් කරන්නේ අන්න හිත එය අර ශරීරයට නෙමෙයි මුල් තැන දෙන්නේ. හිතින් තමයි හිතට මුල් තැනක් දීලා තමයි කටයුතු කරන්නේ. හිතන්නේ හිත හදාගන්නේ හිත පිළිබඳව කල්පනා කරලා. එහෙමයි. නේ ස්වාමී. එහෙමයි ස්වාමී. එතකොට මේ ශරීරයත් එක්ක ගැටෙනවා. ඒ ශරීරයත් එක්ක ගැටීම සම්බන්ධයෙන්. එතකොට තවත් පැත්තකින් ගත්තොත් එහෙම අපිට ජීවත් වීම සඳහා අපිට අවශ්‍ය මේ පිරිවර කියලා කියන එක. එතකොට මේ පිරිවර අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අර දැන් උදාන වාක්‍යයේ බුදුරජාන්සේ දේශනා කරපු හරියට මේ කැණි මණ්ඩලට එකතු වෙලා තියෙනවා මේ පරාල. එහෙමයි. නේ ස්වාමී. එහෙමයි. ඒ පරාල ඒ විදිහට වටේටම එහෙම නැත්නම් ඒ විදිහට වටේටම එකතු වෙච්ච පරාල තමයි බුදුරජාණන් තමයි බුදුරජාණන්සේ දේශනා කළේ. එහෙමයි. ඒතර අපේ ජීවිතයේ වටේටත් ජීවිතයේ වටේටම තියෙන පරාල. එහෙමයි. නේද? හේත් වෙලා තියෙන පරාල තියෙනවා. එහෙමයි. ඒ පරාල ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය විදිහට ගත්තොත් එහෙම අපි ආශ්‍රය නිශ්‍රය කරන පිරිස. ඒ වගේම අපි විශේෂයෙන්ම අපේ මේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපිට උපකාර වන අනිකුත් ධර්ම ටික ගත්තොත් එහෙම සිව්පසේ ගත්තත් එහෙමනේ ස්වාමිනාස. එහෙමයි. නේද? එහෙමයි. සිව්පසේ ගත්තත් මේ හරියට මේ කැණි මඩල හේතු වෙච්ච පරාල ටික වගේ. ඒ කියන්නේ පහසුකම් අත්විඳින පුද්ගලයා කැණි මඩල නම් එහෙමයි. ඔහු වටා
එකට එකතු වෙන ගරාදී පරාල කියලා කියන්නේ අර තියෙන බාහිර සම්බන්ධතාව සම්බන්ධතාව ඒක සවිඥානික අවිඥානික වෙන්න පුළුවන් අන්න හරි සමනස එහෙමයි එතකොට සවිඥානික වශයෙන් ගත්තොත් එමු පිරිවර යසස කියලා කියන එක අපි ආශ්‍රේ නිශ්‍රේ කරන අය ඒ ආශ්‍රේ නිශ්‍රේ කරන අය අතරත් ඉන්නවා ඒ විදිහට තමන්ට ප්‍රියමනාපය ඉන්නවා තමන්ට අප්‍රිය අය ඉන්නවා අප්‍රියමනාපය ඉන්නවා අප්‍රියමනාපය ඉන්නවා ඒ අය අතර ඉන්නවා කුසල් වඩන අය ඉන්නවා ඒ අය අතර ඉන්නවා අකුසල් වඩන අය ඒ අය අතර ඉන්නවා පින් කරන අය ඒ අතර ඉන්නවා පව් කරන අය එහෙමයි ඒ අය අතර ඉන්නවා සත්පුරුෂයෝ ඒ අය අතර ඉන්නවා අසත්පුරුෂයෝ මේ සමහර එහෙමයි සමහර තමන්ට හේතු වෙලා ඉන්නකොට එහෙමයි ඒක දැනෙන්න ඕනේ ඒ කියන්නේ අර කැරි මඩලට එහෙමයි දැන් පරාල අතර තියෙන්න පුළුවන් බොල් පරාලක් තියෙන්න පුළුවන් එහෙමයි සමහර හැබැයි මතු පිටින් පේන්නේ නැහැ බොල් පරාලයක් කියලා එහෙමයි උඩින් මේ පින්තාරු කරලා තියෙනකොට එහෙමයි අපිට පේන්නේ මේක ඉක්මනින්ම ගුල්ල ගහලා විනාශ වෙන පරාලයක් කියලා එහෙමයි සමහරවිට ඒ අතර මතු පිටින් ටිකක් සෞත්තුවට තිබිලා හොඳ හයිය පරාලයක් තියෙන්නත් පුළුවන් එහෙමයි සමහරවිට මේ සොන්නා එහෙමයි දැන් එතකොට ඇත්තටම මේ පරාල අතර ගුල්ල ගහලා තියෙන පරාලයක් ළඟ තියෙනවා නම් අනිත් පරාලි පරිස්සම් වෙන්න ඕනේ පැහැදිලිවම නේද අනිවාර්යයෙන් ඒකට හේතුව තමයි ඒ පරාලෙටත් මේ ගුල්ල ගහන්න පුළුවන් පැහැදිලිවම එහෙම තමයි වෙන්නේ සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ සම්නාසී ඉතින් ආන්නේ වගේ පිරිවර කියලා කියන අතරෙත් බුදුරජාන්සේ දේශනා කළා මේ කැණි මඩලට එකතු වෙලා ඉන්න පරාල ටික ගරාදි ටික ඒ විදිහට ගරාදි සම්බන්ධයෙන් බොහොම අවධානයෙන් සිටිය යුතුයි කියලා එහෙමයි නේද ආන්නේ අවධානය තමයි අපි දැන් මේ ධර්මානුකූලව අපි යොමු කරන්නේ ඒ අවධානයේ තමයි යොමු කරන්නේ විවිධ පැති ඔස්සේ විග්‍රහ කරන්නේ සම්නාසී එහෙමයි කරු සම්නාහන්සේ දැන් සත්වයා උපද්දවන්නේ කවුද? එතකොට මෙතන දැන් දෙවි කෙනා අහන ආකාරයට පුද්ගල සංකල්පයක් තියෙනවා. දැන් ස්වාමීස් කලින් කිව්වා වගේ දෙවියෙක් විසින් සත්වයාව මේ ලෝකෙට ජනිත කළාද මැව්වත් ස්වාමීස් මේක මට හිතෙන්නේ මේක අහන්න ඇත්තේ දැන් දේව සංකල්පයේ බ්‍රහ්ම සංකල්පයේ ලෝකෙ පුරා පැවතුනාන අතීතයේ සිට එහෙමයි. අද දක්වාම පවතින එක අනාගතෙත් පවතීවි. එහෙමයි. බුදුවරු වෙවිලා තමයි මේ ආත්ම සංකල්පේ දුරු කරලා අනාත්මය පෙන්නලා චතුරාර්ය සත්‍ය තුලින් නිවන් දකින්න ක්‍රමයේ කියලා දෙන්නේ. එහෙම සම්මා. එහෙම නැතිකොට ස්වාමීන් වහන්සේ ලෝකේ පුරාම තියෙන මේ ආත්ම සංකල්පය තමයි. එහෙමයි. ඒතර ආත්ම සංකල්පයට වැටෙන පස්සේ ස්වාමීන් වහන්සේ සත්වයා නিত্য දෙයක් හොයනවා. එහෙමයි. ස්ථිර දෙයක් හොයනවා. සදාකාලික දෙයක් හොයනවා. එහෙමයි. ඊට පස්සේ දැන් මෙලවින් පරලොවට ගියත් සදාකාලික ස්වර්ගයකට යනවා කියන කතාවක් තියෙනවනේ. එහෙමයි. ඒ හැමතැනකම තියෙන ආත්ම සංඥාව. දැන් අපි ගත්ත ස්වාමීන් වහන්සේ දැන් බ්‍රහ්මයාගේ තියෙන ඒ විග්‍රහයන්ට අනුව ඒ බ්‍රහ්මණය කිව්වනේ බ්‍රහ්මයා තමයි ਸਰව බලධාරීන් වහන්සේ. එහෙමයි. එතකොට මහා බ්‍රහ්මයා බමුණන්ව. එහෙමයි. බ්‍රහ්මයන් කියන්නේ බමුණන්ව මවන්නේ බ්‍රහ්මණයන් මවන්නේ මුකුතෝ ජාතා මුකයෙන්. එහෙමයි. ඒ වගේම ශාස්ත්‍රියන්ව මවන්නේ බාහුවලින්. එහෙමයි. ඒ වගේම වෛශ්‍යයන්ව මවන්නේ කලවවලින්. ඒ වගේම ශුද්‍රයන්ව මවන්නේ යටිපතුල් වලින් කියලා කිව්වා. එහෙමයි. එතකොට මේ සත්වයන්ව ජනිත කරන මහා බ්‍රහ්මයා සත්‍යයව ජනිත කරන තැන් පවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාසෙට්ට කියන සූත්‍රයේදී වාසෙට්ට කියන ස්වාමීන් වහන්සේ වාසෙට්ටයෙනි දැන් බලන්න. දැන් බමුණු කියනවා මහා බ්‍රහ්මයාගේ දායාදය තමයි මේ ලෝකේ ලෝකවාසී ප්‍රජාව කියලා. එහෙම සමහරු. ඒතර බමුණු බමුණු කියනවා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඒ අය ඉපදුනා කියලා. එහෙම. රජපැලන්තියේ කියන්නේ ශාස්ත්‍රීයන් බාහුව වලින් ඉපදුනා කියලා. වෛශ්‍යයන් කලාවලින් ඉපදුනා කියලා ශුද්‍රයන් යටිපතුලෙන් උපන්නා කියලා. නමුත් මේ බමුණු කුලේ අය මේ තමන්ගේ දියණිවරුන් වැඩි වීටපත් වෙන එකක් කරනව නේද කියලා අහනවා. වැඩි වීටපත් වුණාට පස්සේ ඒක උත්සව සමරනව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. බමුණු පැලැන්ති ඉන්න අයගේ දියණිවරු වැඩි වීටපත් වෙනවා. එහෙමයි. ඒ වැඩි වීටපත් වෙන දියණිවරු තව ටික කාලයක් ගියාට පස්සේ විවාහ කරලා දෙනව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. විවාහ කරලා දෙනවා. විවාහ වුණාට පස්සේ ඒ තරුණිය ගැප් ගන්නව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. ඒතර දරුවන් වදනව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. දරුවන් වැදුවට පස්සේ ඒ අම්මලා ඒ වදපු දරුවන්ට කිරි දෙනව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කිරෙන් ඒ දරුවෝ යැපෙනව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මොකක්ද අන්න මේ කතාවේ තේරුම? මහා බ්‍රහ්මයා මේ ලෝකෙට මැව්වයි කියලා කියන්නේ. එහෙමයි. දැන් ඒ අය බ්‍රහ්ම සංකල්පයේ ලෝකෙට ජනිත කරන අයත් ලෝකෙට හිලිදරව් කරන අයගේ දරුවොත් උපදින්නේ මාතු ගර්භයක නම් එහෙනම් වාසෙට්ටේදී මහා බ්‍රහ්මයා වෙන්න ඕන අම්මයි තාත්තයි කියනවා. බ්‍රහ්මාදී මාතා පිතරෝ. අපි නිතරම කතා කරන බුදු වදනක්. එහෙම සම්මාස. බුදුරජාණන්සේ බ්‍රහ්ම සංකල්පය 100% බැහැර නොකොට කියනවා. හරි. බ්‍රහ්මයෝ තමයි මෙව්වේ. හැබැයි බ්‍රහ්මයෝ ඉන්නේ ආකාශෙ නෙමෙයි, නොපෙනෙන ලෝකෙ නෙමෙයි.
තමගේ ගෙදර ඉන්නවා කවුද බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මයි තාත්තයි ඉන්නමලාව මැව්වා කොහොමද බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ ලෙහෙන හැටි නේ ස්වාමීන් වහන්සේ එහෙම සම්මස දැන් ඇත්තටම ඔය ඒ බ්‍රහ්ම සංකල්පයේ මහා බ්‍රහ්මයා මැව්වාය කියලා කියන සංකල්පයේ බැසගත් අය අතර සාරි වැමනී එහෙම නේද මහා බ්‍රහ්මයානේ අදහමින් හිටියේ ස්වාමීන් වහන්සේ එහෙමයි එතකොට බුදුජානන් වහන්සේ කෙරෙහි මහා අප්‍රසාදයෙන් කතා කළා ඒ වගේම තමන්ගේ පුතුණුවන් පිළිබඳව අප්‍රසාදයට පත් වුණා මේ මොකද්ද හොයාගෙන යන්නේ කියලා සත්‍ය තරුණ කාලෙම අබිනික්මන් කිරීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඉතින් මෑනියන් බලන්න එන මෑනියන් බලන්න වඩින වාරයක් පාසාම බුදුජානන් වහන්සේටත් දොස් කියනවා ඒ වගේම ශ්‍රාවකයන්ටත් දොස් කියනවා තමන්ගේ පුතුණුවන්ටත් දොස් කියනවා නේද එහෙමයි ඒ විදිහට දොස් කියනවා ඉතින් එදා දවසේ අපිට මතකයි බුදුරජාණන් සාරිපුත මහරහතන් වහන්සේ පිරිණිවීම සඳහා තමන්ගේ මෞතුමයේගේ නිවහනට තමන්ගේ නිවහනට වැඩම කරපු වෙලාවේ මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා වන්දනා කරනවා එහෙම නේද සියලුම දෙවිවරු දිව්‍ය තලවල ඉඳලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න එනවා ඒ වන්දනා කරන්න එන අතරේ තමන් විශ්වාස කරපු තමන් වන්දනා කරපු මහා ඉහලින් තමන් ඒ විදිහට විශ්වාස කරපු අදාගෙන හිටපු මේ මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා අනේ අර පොතුණුවන්ට වන්දනා කරනවා එදා ඒ වෙලාවේ තමයි මහා ඒ විදිහට විශ්වාසයක් ඇති කරගත්තේ ඒ වගේම අර කියන මිත්‍යා දෘෂ්ටි සම්පූර්ණයෙන් නැති කරගත්තේ ඒ තරම් වටින ඒ තරම් මහා බ්‍රහ්මයාටත් වඩා වටිනා කෙනෙක්ද මගේ පුතුණුවන් එහෙමයි නේද මගේ පුතුණුවන් කියලා අන පැහැදීමක් ඇති කරගත්තා ඉතින් ඒ නිසා අපි කතා කරන්නේ මේ දේව සංකල්පයේ පිළිබඳව ඒ වගේම මෙවින් සංකල්පයේ පිළිබඳව අපි කතා කළොත් ස්වාමීන් වහන්සේ තවත් පැත්තකින් දැන් තමන්ට යමක් හරියනවා නම් ඒ කියන්නේ තමගේ ජීවිතේ සාර්ථක කළ දෙන්න යම් කිසි පුද්ගලයෙක් දෙවියෙක් වෙන්න දෙවියෙක්ම නෙවෙයි යම් කිසි පුද්ගලයෙක් උපකාර කළා නම් ඒ උපකාර කරපු පුද්ගලයෝ දේවත්වයෙන් සලකන අවස්ථා එහෙම නේද දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම නොඑක් විදිහට ප්‍රාන්තවල ගම් නියංගම් වල ඒ ජන කොටස් වලට උදව් කරපු අයගේ පිළිරුව සකස් කරලා ඒ හැමදෙනාම දේවත්වයෙන් සලකන අවස්ථා එහෙමයි දැන් ලංකාවේ වුණත් එහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් සමහරලාට සමහරලාට ගොවියන්ට ඒ කෘෂි කර්මාන්තය කරන්නට නොහැකි උනේ ජලය නැති නිසා යම් කිසි පුද්ගලයෙක් මුල් වෙලා ලොකු වැවක් හදන්න යම් ප්‍රමාණයේ වැවක් හදන්න එහෙමයි ඒ විදිහට ලොකු දායකත්වයක් තියෙනවා ඒ කියන්නේ මූලිකත්වයේ ගැන කටයුතු කරනවා ඒ මූලිකත්වයේ ගැන කටයුතු කරපු යම් කිසි පුද්ගලයෙක් ඉදිරි කාලයේදී අනේ අපේ සම්පූර්ණයෙන්ම මේ ගැලුම් කාර්යය මේ පුද්ගලයා නේද කියලා ඒ නම දේවත්වයෙන් සලකලා පිළිරුවක් හදලා වන්දනා කරනවා එහෙමයි මේ සමස මේ වැවින් සංකල්පය කියලා කියන එක ආත්මභාවයකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි සමහර වෙලාවට මේ මහා පර්වතය තමයි මේ අපේ ගම මැද තියෙන මහා පර්වතය තමයි අපේ සෞභාග්‍යයේ සංකේතය එහෙමයි නේද එහෙමයි මේ ඒ නිසා මේ ගලට වන්දනා කරන්න ඕන මහා වෘක්ෂයක් තිබුණා ඒ වෘක්ෂය අනිත් වෘක්ෂ වලට වඩා වෙනස් නේද මේ වෘක්ෂය තමයි අපේ හැමදෙනාගේම අපේ ගමේ සිරියාව එහෙමයි නේද අනිත් ගස් වලට වඩා මේක වෙනස් එහෙමයි මේ නිසා මේ ගහට වන්දනා කරන්න ඕනේ මේ ඒ ගහ ඒ වෘක්ෂය ළඟට ගිහිල්ලා විවිධ ප්‍රාර්ථනා කරනවා බාරහාර වෙනවා අන්න හරි ස්වාමීනි මේ ස්වාමීනි එහෙම ස්වාමීනි ඉතින් අපිට හරි ගියේ දැන් අර හරි ගිය කොට්ටාසයක් ඉන්නවනේ මේ ගල විශ්වාස කරලා ස්වාමීනි කියන්නේ ගල විශ්වාස කරලා හරි ගිය කොටසක් ඒ කියන්නේ ජීවිතේ සාර්ථක කරගත්ත කොටසක් ඉන්නවනේ එතෙන්ද ගිහිල්ලා පැතුම් පතලා එක එක පුදු පූජාවල් පවත්වලා සාර්ථක කරගත්ත පිරිසක් ඉන්නවනේ එහෙමයි ඉතින් ඒ සාර්ථක කරගත්ත පිරිස එක පැත්තකින් වන්දනා කරන ගමන් ජීවිතේ අසාර්ථක වෙච්ච අය නැවත ඒ ගල ළඟට හෝ ගහ ළඟට හරි පර්වතය ළඟට හරි එමෙතත් කන්දක් පාමුලට හරි ගිහිල්ලා අවකාශයට හරි මේ සමහරලාට ආකාශයට අනේ අපිට මේ වැස්ස ලබා දෙන්නේ ආකාශය නේද කියලා වැසි දෙවියන් නේද කියලා
අන්න වන්දනා කරනවා මේ විදිහට දේව සංකල්පේ මත උනා ඒ වගේම ගස්කල් වන්දනා කරන සංකල්පේ මත උනා ඉතින් මේ විදිහට බලනකොට මේ ඉපැද්දවීම පිළිබඳව තමාගේ ඉපැද්දවීම පිළිබඳව ඒ විදිහට යම් කිසි ආත්ම සංඥාවකින් කටයුතු කරනවා නම් ඒකේ බාහිරින් කරුණු කිව්වා බාහිරින් කටුණු කරුණු දෙවිනිස් ලෝකයාම කරුණු කිව්වේ බාහිරින් එහෙම සම්මස නමුත් බාගතුන් වහන්සේ පැවසුවා තණ්හා ජනේති පුරිසං එහෙම මේකට හේතුව බාහිර කෙනෙක් නෙමෙයි එහෙම ਸਰව බලධාරීන් කෙනෙක් නෙමෙයි එහෙම තණ්හාව තමයි සත්‍යව ජනිත කළේ මේ සම්මස එහෙම සම්මස එතකොට නතර වේ යුතු දැන් එතකොට දැන් තණ්හාව කියලා කියන කොටත් බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව කොහෙටද එකතු කළේ හේතුඵලවාදයට එහෙම නැත්නම් හේතු සමූහයක් ඇරීට තමයි මේ තණ්හාව එකතු කරේ එහෙමයි දැන් තමන්ගේ ජීවිතය සාර්ථක වෙන්න හෝ අසාර්ථක වෙන්නට උපකාර වෙන දෙයක් තමයි ශාරීරියේ තියෙන මේ කියන ඉන්ද්‍රියන් පස් දෙනා නේද එතකොට ඇහැ හොඳට පිහිටලා තියෙන වෙන්න පුළුවන් ඇහැ හොඳට පිහිටලා තියෙනකොට හොඳට පේනවා වෙන්න පුළුවන් ඒතර උත්පත්ති ඉඳලාම ඇහැ අන්ධ වෙලා තියෙන්න පුළුවන් ඒ කියන්නේ ඇහි දුර්වලතාවයක් මතුවලා තියෙන්න පුළුවන් ඒ දුර්වලතාවය මතුවලා තියෙන නිසා දුකක් හැම ජීවිත මුළු ජීවිත කාලෙම දුකටපත් වෙලා ඉන්න පුළුවන් එහෙමයි කියන්නේ තමන්ට ඕන විදිහට බලන්න බෑ තමන්ට කැමති කැමති දේවල් බලන්න බෑ තමන්ට ඕමනා දේවල් බලන්න බෑ සමහරවල් ළඟ පේනවා දුර පේන්නේ නැහැ එහෙමයි නේද සමහරවල් දුර පේනවා ළඟ පේන්නේ නැහැ මේ ඇහැ එතකොට බුදුරජාන්සේ දේශනා කළේ මේ ඇහැ නෙවෙයි උතුර වග කිය යුතු වෙන්නේ ඇහැ නෙවෙයි වග කිය යුතු වෙන්නේ ඒකට හේතු වෙන්නේ ඇහැ උපද්දපු උපද්දෝප සංකල්පය එහෙමයි නේද එහෙමයි ඒතර ඒ ඇහැ උපද්දෝප හේතු ටික තමයි ඇහැ උපද්දෝප හේතුව තමයි ඒ විදිහට රූප තණ්හා එහෙමයි නේද සම්මස රූප තණ්හාව තමයි මේකට වග කියන්න ඕනේ එනේ ඇහැ ජනිත කළේ රූප බලන්න තියෙන ආසාව නිසා කියනවා ඒතකොට ආසාව තමයි තණ්හාව ඒ තණ්හාව තමයි එතකොට එතකොට අපිට අපි බැලුවොත් එහෙම දැන් හේතුඵල ධර්මයත් එක්ක අපි කතා කළොත් එහෙම වේදනාපච්චා තණ්හානේ නේද තණ්හා එතකොට වේදනාපච්චා තණ්හා කියලා කියනකොට ඇස මුල් කරගෙන යම් කිසි සතුටක් වින්දනක් ඇස මුල් කරගෙන යම් කිසි දුකක් වින්දනක් ඇස මුල් කරගෙන යම් කිසි සැපත් නැති දුකක් නැති උපේක්ෂාවකුත් වින්දනක් එහෙමයි ඒ විඳීමට හේතුව තමයි තණ්හාව එහෙමයි එතකොට වින්දනයෙන් තමයි තණ්හාවට පදනම වැටෙන්නේ. පදනම වැටෙන්නේ. වේදනාපච්චය තණ්හා. එහෙමයි. එතකොට යමක් අපි විඳින්න විඳින්න ඒකට අපි ඇලෙන සම්භාවිතාව වැඩි. එහෙමයි. නේ ස්වාමීනි. එහෙම ස්වාමීනි. එහෙමයි. ඊට ස්වාමීන් වහන්සේ දැන් මෙතන සඳහන් කරන ආකාරයට දැන් තණ්හාව හය ආකාරයකට පවසනවනේ පටිච්ච සමුපාදයේදී. එහෙමයි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා සහ අරමුණු තණ්හා කියලා. එහෙම ස්වාමීනි. ස්වාමීනි එතකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී පෙනෙනවා දුක්ඛ සමුදය හැටියට යායන් තණ්හා කෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. එහෙමයි. ඒතර මේ හැම තැනකදීම බුදුරජාන් වහන්සේ මේ තණ්හාව නිසා හටගත්තා කියන මේ ස්වභාවය විවිධ පැතිකඩ ඔස්සේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ වචන වලින් විග්‍රහ කරනවා. එහෙමයි. කොහොම වුණත් සත්වයා ජනිත වීමට ප්‍රධානම හේතුව තණ්හාවයි කියලා තමයි බුදුවරු පවසන්නේ නේ සම්මස. එහෙම සම්මස. එතකොට කාම තණ්හාව එක පැත්තකින් විභව තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කියන තණ්හාව දුරු කර ගැනීම සම්බන්ධයෙන් තමයි එතකොට බුදුරජාන්සේ දේශනා කළේ තණ්හාව නැති කළොත් තමයි ඉපැද්දවීම කියලා කියන එක නැති වෙන්නේ කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙම. එතකොට තණ්හාව නිසා තමයි ඇහැ උපදුනේ. එහෙමයි. කන උපදුනේ. එහෙමයි. නාසය උපදුනේ. දිව උපදුනේ, කය උපදුනේ, මනස උපදුනේ. එහෙමයි සම්මාස. තණ්හාව නැත්තම් ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනසක් නැහැ. එහෙමයි සම්මාස. ඒ කියන්නේ තණ්හා රහිත මහෞත්මයන් වහන්සේලා යලි උපතක් කරා නොගොස් පිරිනිවන් පාන්නේ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නේ සම්මාස. එහෙමයි සම්මාස. සම්සේ ඒ වගේම දැන් අපි තණ්හාව ගැනම කතා කළොත් එහෙම දැන් උපදින්නේ අසකන නාසය දිවකය මනස. එහෙම. තවිටකින් කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම සම්මාස. දැන් අපි ගත්තොත් බඹලොව. එහෙම. බඹලොව ඇස කියලා එකක් නැහැ. ඇස ප්‍රකට නැහැ. එහෙම. කන ප්‍රකට නැහැ. එහෙම. නාසය ප්‍රකට නැහැ. දිව ප්‍රකට නැහැ. කය ප්‍රකට නැහැ. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ විඥානීය තියෙනවනේ. එහෙම. අරූපනේ. එහෙම.
අරූපලෝකයේ ගත්තට පස්සේ අරූපලෝකයේ සත්‍යයක් විස්තර කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස හැටියට නෙමෙයි. එහෙම. රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට. එහෙම සමහර. පංච උපාදාන ස්කන්ධෙම තියෙනවා. එහෙම. පංච උපාදාන ස්කන්ධය යම් තැනක තියෙනවා නම් එතන තණ්හාවක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. මොකද ඒ දුකට හේතුවනේ තණ්හාව. එහෙමයි. එහෙනම් මේක ස්වාමීන් වහන්සේ සතර අපායට ඇති ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. තණ්හා පච්ච උපාදාන නිසානේ. එහෙමයි. මනුස්ස ලෝකෙට ඇති ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. එහෙම. දෙවියන්ට ඇති ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. බඹලෝ දක්වා විහිද විසිර පවතින ප්‍රශ්නයක් තමයි සත්‍යාව ජනිත කරන්නේ තණ්හාව විසින්. එහෙනම් බඹලෝ බ්‍රහ්මයන්ට බේරුමකුත් නැහැ. කල්ප ගණන් ආයු තිබ්බත් බඹලෝ බ්‍රහ්මයන් පවා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අස්තිර ජීවිත තමයි ගෙවන්නේ. මේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එහෙම ඇස සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම අපි කැමති මය අපි කැමති මයට අඬල පෙන්නනවා ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. ඒ කියන්නේ හොඳට තියෙනවා මේ ඇහැ. හොඳට තියෙන මේ ඇහැ කඳුලක් එකතු කරලා කඳුලක් උපද්දලා පෙන්නනවා ඒ සම්බන්ධයෙන් මම දැන් දුකටපත් වෙලා ඉන්නේ. මම දැන් දුකටපත් වෙලා ඉන්නේ කියලා. තව කෙනෙක් කෙරෙහි තව කෙනෙකුගේ හිතේ තණ්හාවක් උපද්දවීම පිණිස වෙන්න පුළුවන් ඒ කඳුල අහලන්නේ. කඳුල අහලන්නේ ස්වාමීන් වහන්සේ. අන්න ඒකයි. දැන් මෙතෙන්දි බැලුවාම දැන් ඇහැ සම්බන්ධෙනුත් එහෙමයි. කන සම්බන්ධෙනුත් එහෙමයි. නේද? එතකොට අපි ගත්තොත් එහෙනම් මේ හොඳට ඇහෙනවා මේ ඇහැ. කන ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. එහෙමයි. අහගෙන ඉඳලා ඇහෙන්නේ නැහැ වගේ. ඇහෙන්නේ නැහැ. එතකොට කියනවා මේ මට ඇහුන්නේ නැහැනේ. මට ඔයා කතා කළා ඇහුන්නේ නැහැනේ. නේද? මට අරයා කතා කළා ඇහුන්නේ නැහැනේ. එක පැත්තකින් ඇහුණා කියලා කියනවා. තව පැත්තකින් ඇහුන්නේ නැහැ කියලා කියනවා. එහෙමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ රසය ගත්තොත් එහෙම කොච්චර රසට හදලා දුන්නත් රස නැහැනේ. ඒතකොට රස නැ ඔයා හදලා දීපු දෙයක රස නැහැ. ආරයත් හදලා දීපු රසයි. එහෙමයි. නේද? ඒ හින්දම ගැටුම් හට ගන්නත් පුළුවන්. ගැටුම් හට ගන්නවා සමහරවිට. මම ඉතින් කොහොම ඇදුවත් ඉතින් රස නැහැ කියලා නේ කියන්නේ. අන්න හරි. ඇතැම් විට හැලිවලම් පොලේ ගහන්නත් ඉඩ තියෙනවා. එහෙම තියෙනවා සමහරවිට. මේ සමහරවිට. එහෙමයි. දැන් මේ මං කියන්නේ ප්‍රායෝගික ජීවිතේ. ප්‍රායෝගික ජීවිතේ තණ්හාවේ ස්වභාවය. එහෙමයි. නේද? එහෙමයි. අපි ගත්තොත් එහෙම මේ නාසය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම. හරි සුවඳයි. සුවඳ නැහැ කියලා කියනවා. එහෙමයි. ඔයා ළඟ හරි ගඳයි කියලා කියනවා. එහෙමයි. නේද? ඔයා මේ පරිසරයේ මේ දුර්ගන්ධ බවට පත් කරා කියලා කියනවා. එතකොට තරහක් අට ගන්නවනේ ස්වාමීන් වහන්සේ. නේද? එක පැත්තකින් තවත් කෙනෙක් සුවඳයි කියලා කියනකොට තවත් කෙනෙක් කියනවා දුර්ගන්ධයි. දුර්ගන්ධයි කියලා. එහෙම තියෙනවා. සමහර ස්පර්ශ තියෙනවා. සමහර කෙනෙක් සමහර කෙනෙකුගේ ස්පර්ශය හොඳයි කියලා තවත් කෙනෙක්ගේ ස්පර්ශ නරකයි කියලා කියනවා. එහෙමයි. එහෙම තියෙනවනේ. ඔයා ඉන්න එක මට බොහොම සතුටක් නේද? ඒ කියන්නේ මේ පහස බොහොම ලොකු පහසක්. ඔයාමයි පහස. ඔයාමයි මං කැමති පහස. අර යන ලං වෙනකොට මම අප්පිරියයි කැමති නෑ. අප්පිරියයි කැමති නෑ. එතකොට දැන් ස්වාමිනාස් කියන්නේ දැන් තණ්හාව කියලා කියන්නේ ඇලීම විතරක්මම නෙමෙයි තණ්හාව. අන්න හරි ස්වාමිනාස්. ඇලීම ගැටීම දෙක තුලම තියෙන්නේ එහෙමයි. තණ්හාවයි. තණ්හාව ස්වාමිනාස්. ඉතින් ගත්තොත් එහෙම ස්පර්ශ සම්බන්ධිනුත් එහෙමයි. දැන් හිත සම්බන්ධිනුත් එහෙමනේ. ඔයාගෙන හිත හිතා එනකොට මට හොඳයි. නේද? එහෙමයි. ඒතර තවත් කෙනෙක් ගැන අර මිනිස්සයා මතක් වුණත් මට තරහ එනවා. තරහක් එනවා. එතකොට මේ කියන්නේ දැන් ඇත්තටම ආත්ම භාවයක් කියලා කියන්නේ එකමයි. අපි ආත්ම භාවයක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කරන්නේ එක පැත්තකින් ස්කන්ධ පංචකේ. එතකොට එක තවත් එක ස්කන්ධ පංචකයක් හොඳ වෙනකොට තවත් ස්කන්ධ පංචකයක් නරකයි. නරක වෙනවා. ඇයි මෙහෙම ප්‍රභේදයක්? ඇයි මෙහෙම ભેදයක්? එතකොට අර අපි කියන්නේ අර හරියට මේක මේ විරහ වේදනාව වගේ එකක්. විරහ වේදනාවට කැමැතිනේ ස්වාමීන් වහන්සේ. කැමැත්තෙන් තමයි ඒ තුල ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ. එතකොට හරි ප්‍රියමනාපයි. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර ගීතයක් කියමුකෝ. ඒ ගීතේ පද ඔක්කොම තමන්ගේ ජීවිතේට අදාළ නැහැ. පද කීපේ අදාළ. එහෙමයි. නේද? කියන්නේ තමන්ගේ අත්දැකීම සම්පූර්ණ ගීතේම නෙවෙයි නොවෙන්න පුළුවන්. එහෙමයි. ඒ පදයක් සමහරලාට තමන්ගේ අත්දැකීම වෙන්න පුළුවන්. සමහරලාට ඒ ගීතේ නෙවෙයි ස්වාමීන් වහන්සේ තමන්ගේ අත්දැකීම. ඒ සංගීතය තමන්ගේ අත්දැකීම. එහෙමයි.
ඒකට එකතු කරපු බාහිරින් එකතු කරපු ආලවට්ටම් ටික තමයි කැමති. ඒකට තමයි මේ සංවේදී බව තියෙන්නේ. සංවේදී බව තියෙන්නේ. ඒතකොට ගීතයක වුණත් අර කටහඬට අකමැති වෙලා සංගීතයට කැමති වෙන්න ඔය පුළුවන්. නේද? පදමාලාවට කැමති වෙන්න. එහෙම සම්මත. පදමාලාවට. සමහර වෙලාවට කටහඬට කැමති වෙලා ඒ ගීතේ කියන පුද්ගලයාට කැමති වෙන්න පුළුවන්. එහෙමයි. පද ටික නම් හොඳයි වෙනින් කෙනෙකුට ගායනා කරන්න දුන්නා නම් තමයි ගැලපෙන්නේ කියලා කියනවා. අන්න හරි ස්වාමීන් වහන්සේම කියනවා. නැත්නම් කියන හොඳ සින්දුවක් මේ මිනිස්සුයා කියලා කෑවනේ. කෑවනේ. එහෙමත් කියනවනේ. එහෙම ස්වාමීන් වහන්සේ. මේ එකම ගීතය එකම මේ ශබ්දේනේ ශබ්දේටනේ අපි ඇලුම් කරේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතකොට මේ ශබ්දයට ඇලුම් කිරීම සම්බන්ධයෙන් එක පැත්තකින් ඇලෙන හැටි එක පැත්තකින් ගැටෙන හැටි බුදුරජාණන් වහන්සේ ඉතාම මනාව දේශනා කළා. ඒතකොට එක පැත්තකින් මේ සැප සංඥාව සුව සංඥාවත් සුව සංඥාවට ඇලෙන විදිහත් ඒ වගේම දුක් සංඥාවට දුකට ගැටෙන විදිහත් මේක දෙකම එකට ප්‍රණීතව ප්‍රණීතව අනුභව කරන හැටි. සංස දැන් ඔය දැන් සංස දැන් ඔය ගීතයක් සහ ඒ ගීතයට ruci අරුචිකම් දක්වන විස්තර කළානේ. අසෙ සංගීතය විතර නෙමෙයි දැන් බණවලදිත් එහෙමයි. ඇතැම් ශ්‍රාවකේ ඉන්නවා ඇතැම් ස්වාමිනාන්සලා මනසින් මවාගෙන ඒ ස්වාමිනාන්සලාගේ බණ විතරක් අහනවා. එහෙමයි. දැන් අනිත් ස්වාමිනාන්සලාත් බණම තමයි කියන්නේ. එහෙමයි. නමුත් මානසිකව කුමන හෝ හේතුවක් නිසා ගැටිලා ඉන්නවා. එහෙමයි. බුදු බණ තමයි කියන්නේ. එහෙමයි. නමුත් මට ඒ හාඳුනගේ බණ හරියන්නේ නැහැ. එහෙමයි. කියලා මේ ධර්මදේශනා කරන ස්වාමීන් වහන්සලා පව මානසිකව බෙදාගෙන ඉන්න අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊටාම ගැඹුරු දෙයක් ස්වාමීන් වහන්සේ මේ කාරණේ. නේද? එහෙමයි. දැන් ඇත්තම ධර්මයේ ගැන කතා කරනවා නම් ධර්මයේ සම්බන්ධයෙන් මතක් කරනවා නම් ඒක ඊටාම ගැඹුරු කාරණයක්. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ මේ හාමුදුරන්ගේ බණ ටික හොඳයි මේ හාමුදුරු හොඳ නැහැ. එහෙමයි. එතකොට පේන්නේ බණ ටික විතරයි හොඳ උනේ පුද්ගලයා පිළිබඳව ගැටීමක් ඇති කරගත්ත කියලා පේන්නේ නැහෙනි. ඒක ඇත්තටම නිවනට බාධායි කියලා අර ධර්මයේ සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමටත් බාධාවක් මේක කියලා තේරුමක් නැහැ. තේරුමක් නැහැ සම්මාස. එහෙමයි. මේක හරි ගැඹුරුයි. ඒ කියන්නේ බණ හොඳ වෙන්නත් බණ ඉදිරිපත් කරන කෙනා නරක වෙන්නත් ඒ සම්මාස. එහෙම සම්මාස. ඒතර පෞද්ගලිකව වෙච්ච අකටදුකමක් වෙන්නත් පුළුවන්. එහෙම සම්මාස. එතකොට ඇත්ත මේ ධර්මයේ පිළිබඳවත් ආත්ම සංඥාවෙන් දැක්ක හැටි. එහෙමයි. නේද? එහෙමයි. ධර්මයේ පිළිබඳව ආත්ම සංඥාවෙන් දැකප හැටි. ඒ ආත්ම සංඥාවෙන් බැලුවට පස්සේ ඒ ආත්ම සංඥාව දුකට හේතුව බව ඒ වගේම ආත්ම සංඥාව නිසා තමයි මේ ධර්මය අවබෝධ කරගන්න බැරි කියලා එතකොට අපිට අවබෝධයක් ඇති වෙලා නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ ස්වාමීන් වහන්සේ අපි බොච්චර බණ අහලා තියනවාද? එහෙම කියනවනේ ස්වාමීන් වහන්සේ. දැන් නම් ඇත්තම පැය 24න් බණ අහනවා. ඒ වගේම තවත් පැත්තකින් කියනවා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඇති. බණ අහලා ඇති. විවිධ පඬිත කතා කියනවා. පඬිත කතා කියනවා සමහරවිට නේද? ඒ ඒ ඒ කතාවට ඒ තමන්ට අතපසු වීම පිළිබඳව තමන්ට අතපසු වීම පිළිබඳවත් ඒකත් සංගීතයට දාලා තමයි කියන්නේ. එහෙමයි. ඒ ඒ ඒ සංගීතය මේ ඒ ඒ ගීතයේ සමන්න සමහරලාට ඒ ගීතයක් බවට පත් කරගෙන ඒක මේ ෆෝන් එකට තමගේ දුරකථනයට රිංගින් ටෝන් එකක් විදියට භාවිත කරනවා. අහන්න කැමතියි. හරි අහන්න කැමති. ඒ කියන්නේ තමන්ට වෙච්ච අඩුපාඩුව තමන්ට වෙච්ච මේ ඒ කියන්නේ දුර්වලතාවය තමන් අතින් සිද්ධ වෙච්ච අත්හැරදීම මේකත් වින්දනයක් බවට පත් කරගෙන. එහෙමයි. අවබෝධයක් කරා යන්න නෙමෙයි. අවබෝධයක් කරා යන්න නෙමෙයි සම්මාස. නේද? එතකොට මේ කියන ධර්මයේ පිළිබඳව නම් ධර්ම රසය උපදවා ගැනීම පිළිබඳව නම් ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි තණ්හාව සම්බන්ධයෙන් සමහරවිට. එහෙමයි. දැන් අපිට කතා කරන්න තව ගොඩක් කරුණු තිබ්බත් දැන් මේ සූත්‍ර තුනක් සම්බන්ධව අපි සම්පින්නනය කරන්න කතා කරන්නේ. ඒතර මට හිතෙනවා අපිට තව වැඩසටහන් දෙක තුනක් මේ සම්බන්ධයෙන්ම කරන්න වෙයි. මොකද අපිට එකපාරට මේ සූත්‍රයේ තියෙන වචන හතර පහ කතා කරලා අපි අවසන් කරන්නේ නැහැ. අපි බොහොම විවේකීව තමයි ධර්ම විග්‍රහය තුළ යෙදෙන්නේ. එහෙමයි. සූත්‍රයට සහ ඊට අනුබද්ධව මේ අපි පුළුල් පරාසයක් දක්වා ගිහිල්ලා අපේ ජීවිත හා බැඳී පවතින්නේ මොන වගේ ස්වභාවයක්ද කියන වගේ තමයි කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ අපි ඊළඟ දවසට අපි ඉතුරු කරමින් කාලය අද වැඩසටහන අපි මේ විදිහට සමුගන්න වෙනවා ස්වාමීන් වහන්සේ. මොකද ඊළඟ ධර්මදේශනාවට යොමු වෙන්නට තිබෙන නිසා. එහෙමයි ස්වාමීන්. ඉතින් අද දවසේදී සදහැවතුනි කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනට වැඩමවා ධර්මයේ කරුණු ගෙනහැර දක්වපු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අප හැම දිනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන
पूजनीय बोरलांदे वज्रज्ञान स्वामी वहन्सेट नमस्कार पूर्वक पुण्यानुमोदना करनातर अपगे उतुम गुरुदेवोत्तम्यन वहन्सेलाटत् महोपाध्यन वहन्सेलाटत् त्रैनिकायक महानायक अनुनायक स्वामी वहन्सेल वरक प्रमुख समस्त महासंगरत्नेन अपि हेम दिनागेम गौरवादर वंदनाव वेवा नमस्कार वेवा इवगेम कवदत् अपियो नरबन श्रवणी करण बौद्ध अबौद्ध लक्वेसी लोवेसी हेम दिनाटमत् निष्पादन दायकत्वेन सहयोगी दक्वन अपगे माध्य सहृदयांट मेन्म प्रधान अनुग्राहक बौतुन्वन सिलोन बिस्कट लिमिटेड मंची आयतनेटत् पेन सिदु वेवा हेमटम चतुरार्य सत्य अवबोधे निवन सुव लबन्नट मे हेम पिनक्म हेतु वेवा वासना वेवा किलोबे आलिंदेन समगन्नवा हेमट सम्मा संबुदु सरणाय कतंसु लभते पञ्ञं प्रज्ञाव केसेनम लबगमद